perfect fit. Aibon, mama Damith Weerasingha Moose clothing anugrahen RPM dasa jatyantara cricket ක්‍රීඩාංගණයේ සිට ක්‍රිකට්ටි වාර්තාවක් ඔබ වෙත ගෙන එනවා. දැන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද තුනු පළමු T20 තරගයෙන් ඕස්ට්‍රේලියාව ඉතාමත් පහසු කඩලු 10ක ජයග්‍රහණයක් වාර්තා කරා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100ට එක කඩුල්ලක් දැවි ගිහිලා තිබ්බ වෙලාවක ලකුණු 128කට සියලුම දෙනා දැවි ගියා. ඉතින් ඒකත් එක්තරා වාර්තාවක්. ලකුණු 100කට එක කඩුල්ලක් හෝ කඩුළු නැතුව තියෙන කණ්ඩායමක් කවදාවත් T20 තරගයක ලකුණු 160කට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවි ගිහිල්ලා නැහැ. ඉතින් ඒ වගේ පසුබෑමක් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් විසින් අද වාර්තා කරා. ඉතින් වාර්තාමය පරාජයක් තමයි ශ්‍රී ලංකාවට අත්ුනේ මේ T20 තරග තුනේ පළමු T20 තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ ලබාගත් ජයග්‍රහණයෙන් නැවතත් පෙන්වුවා ඔවුන් ඇයි ලෝක ශූරයන් බව. ඉතින් අපි ඉදිරියේදී තව තරග දෙකක් පැවැත්වෙනවා T20 තරගය. හෙට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ඒ තරගය පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ධනුෂ් ගුණතිලක, ඒ වගේම පැතුම් නිස්සංක, ඒ වගේම චරිත අසලංක නම්බර 3 ක්‍රීඩා කරපු මේ ක්‍රීඩකයන් තිදෙනාම හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඉතින් පන්දු 45කදී කඩලු 9ක් දැවි යනවා කියන්නේ අන්තිම කඩලු 9 අදාහගත නොහැකි පිටිකරණ වාර්තාවක් තමයි ඒ තිබ්බේ. මුළු ලෝකෙම වෙලා උඩු යටි කුරු අපි අල්ලගන්න යන්න පුංචි පුංචි තරු අපිට සෙට් වෙන්න ෆිට වෙන්න විසිතුරු මේ perfect fit එක මරු Moose the perfect fit. ඉතින් පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිටිකරුවන් ඒ ලබාගත් අසාර්ථකත්වය පන්දු ආනන්ද අසාර්ථක වුණා. වනිදු හසරංග විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ. ඔහු IPL තරඟාවලියෙන් පස්සේ දැන් හොඳ IPL තරඟාවලකින් පස්සේ ඇවිල්ලා තින්නේ හොඳ ලෝක කුසලාණියක් ගිය අවුරුද්දේ තිබ්බ. ඔහු පන්දු යවන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර්, ඒරන් ෆින්ච් ලකුණු ඔහුට පහර දීගෙන ගියා. ඒක තමයි ඔවුන්ගේ ස්ට්‍රැටජි එක උනේ විශේෂයෙන්ම වනිදු හසරංග වෙනුවෙන්. ඉතින් ඒකත් අපි මතක් කරන්න ඕනේ. ඩේවිඩ් වෝනර් දැන් අන්තිම තරඟ පහේදීම ශ්‍රී ලංකාව සමග පැවති අන්තිම තරඟ පහේදීම ලකුණු 50ට වැඩිය ලබාගෙන තියෙන එකම ක්‍රීඩකයා වෙලා තියෙන ලකුණු 354ක් ලබාගෙන තියෙන. ඉතින් කඩලු එකක්වත් ලබා ගන්න බැරි වුණා ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට. සමහරක් විට හෙට තරඟයට වෙනස්කමක් සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පන්දු යැවීමේ අංශයෙන් පිතිකරුවන්ගේ අංශයෙන් මම හිතන්නේ වෙනසක් වෙයි කියලා. මොකද එක පිතිකරුවයි කණ්ඩායමෙන් පිට ඉන්නේ. නමුත් කුසල් මෙන්ඩිස් නම්බර් 4 ක්‍රීඩා කරයිද වෙනසක් සිදු වේද කියලා කියන්න බෑ. නමුත් මම හිතනවා තව අවස්ථාවක් ලැබෙයි කියලා ක්‍රීඩකයන්ට ඉදිරියේදීත් මේ දෙවැනි තරගයේදී ජයග්‍රහණයක් වාර්තා කරන්න නම් අනිවාර්යයෙන්ම මීට වඩා හාත්පසින්ම ලොකු දෙයක් කරන්න වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ තරඟාවලිය කොහොමද යන්නේ කියලා. අපි රැඳී ඉන්න Moose වෙතින් ඔයගොල්ලොත් එක්ක thepapara.com අපි මේ T20 තරඟ 3, එක්දින තරඟ 5 සහ ටෙස්ට් තරඟ 2 විස්තර මේ ආකාරයෙන් ක්‍රීඩාංගණයේ සිට ඔයගොල්ලොත් එක්ක ගේන්න. බොහොම ස්තුතියි.